2022 ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ දෙවන අදියරය ජූලි මාස 31 වනදා සිට අගෝස්තු මාස 21 වනදා දක්වා පැවැත්වීමට මේවන විට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව මෙම තරගාවලියේදී ප්ලේයර් ඩ්‍රාෆ්ට් එක අද සවස 5ට පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. ඉතින් මේ ප්ලේයර් ඩ්‍රාෆ්ට් එකට කලින්ම සමහර කණ්ඩායම් හිමිකරුවන් විසින් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම මිලදී අරගෙන තිබෙනවා. එලෙස මිලදී අරගෙන තිබෙනව ක්‍රීඩකයන් කිහිප දෙනා වන්නේ ධනංජද සිල්වා, ජෆ්නා කින්ස් කණ්ඩායමටත්, දුනිත් වෙල්ලාලගේ ජෆ්නා කින්ස් කණ්ඩායමටත්, බානුක රජපක්ෂ, දම්බුල ජයන්ස් කණ්ඩායමටත්, වනිදු අසරංග, කැන්ඩි වොරියස් කණ්ඩායමට සහ දුෂ්මන්ත චමීර, ගෝල් ග්‍රේඩියටර්ස් කණ්ඩායමටයි. මේ අතර අද පැවැත්වෙන ප්ලේයර් ඩ්‍රාෆ්ට් එකට විදේශ ක්‍රීඩකයන් 180 දෙනෙකු ලියාපදිංචි වී ඇති බවට මේ වනිට වාර්තා වනවා. එමෙන්ම මෙලෙස ලියාපදිංචි වූ ප්‍රබල ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ පුවත්පතක් විසින් මේ වනිට නම් කර තිබෙනවා. එම ක්‍රීඩකයන් වන්නේ බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායමේ ලියාපදිංචි වී ඇත්තේ කාලොස් බ්‍රාත්වේට්, එවින් ලොවිස්, ෆේබියන් ඇලන්, ෂෝෆන් රදර්ෆර්ඩ්, ජොන්සන් චාල්ස්, ෂෙඩින් කෝට්‍රල්, හවී රම්පෝලුයි. එමෙන්ම පාකිස්තානයේ ලියාපදිංචි වී ඇත්තේ මොහමඩ් රිස්වානුයි. තවද දකුණු අප්‍රිකානු කණ්ඩායමෙන් ලියාපදිංචි වී ඇත්තේ ඩුවෙන් ප්‍රටෝරියස්, ලිසා හෙන්රික් සහ ලිසාට් විලියම්සුනි. එමෙන්ම බංග්ලාදේශයෙන් ලියාපදිංචි වී ඇත්තේ ශකීබ් අල් හසනුයි. එමෙන්ම අයර්ලන්තයෙන් කෙවින් ඔබ්‍රයන්ත් ලියාපදිංචි වී තිබෙනවා. නවසීලන්තයෙන් රොස්ටේලත් ලියාපදිංචි වී ඇති බවට මෙම පුවත්පත වාර්තා කරනවා. එමෙන්ම මෙම තොරතුරයි වාර්තාකරණය පමණයි ලංකන් ක්‍රිකට් විසින් ඔබට ගෙනෙන්නේ. ඉතින් මෙම තොරතුරයි සත්‍යභාවය මේ මුල් අයිතිකරුවන් සතු බවත් කරුණාවෙන් කියා සිටිනවා. මෙවැනි පෑම්පෑ අලුත්තන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් ගුණාත්මකව ලද සැනින්ම දැනගන්න ලංකන් ක්‍රිකට් සමගින් එකතු වෙන්න කියලත් ආරාධනා කරනවා. අලුත් ඊඩියවකින් විදුලි වේගෙන් හමුයමු.